ඊළඟට අහලතියෙන පස්නේ තමයි අවසරය පින්වත් කල්්‍යයානමිත්ත ස්වාමින් වහන්සේ කවුණාවෙන් පහතාදින මැනැවී. පොහොය දිනයේ සිල් ඇත්තන්ට නිවැරදිව අස්ටපාන සහිත ගිලම්පස සහ චතුමාව සකස් කරන්නේ කෙසේද. අස්ටපාන සහිත ගිලම්පස සඳහා කැපෙ අකප මොනවද. නිවසේ සිට අස්ටාංග උපෝසිත සීලයේ සමාදන්වන්නේ කෙසේද. කුමන ගාථ පාට කිවයුතුද එහි ආනිසංස දැනගත හැකිවේද. සත්පුරුස පිින්වත්න මේ ප්‍රශනයේදී මුලින්මභි පිරුතුූ ලබාදනම් පොහොයදිනයේ සිල්ල ඇත්තන්ට නිවැරැතිව අස්්ටපාන සහිත ගිලම්පස සහ චතුමාස සකස්කරන්නේ කොහොමද කියන එකට. පින්හත්නී මෙතනැද අස්ටපාන කියල කියන්නේ විකාලයේදී ඔයඇතන්. පරිසණය කරන්න පුළුවන් පානවර්ග අට ඒ තමයි අඹපානයේ අම්ඹපානන් කියන්නේ ජම්බුපානන් කියන ජම්බුපානයට යෝචපානං කියලා කියන ඇ සහිට කෙසිල්පානයට ඒවාගේ මෝචපානං කියලා කියන ඇට නැති කෙසිල්පා අනයට ඒවාගේ මී පනිිපානයට මදුපානං කියලා කියනවා එතකොට ඊට පස්ස මිඩිපානයක් තිනම් මුද්ධිකපානං කියලා ඔලු නිරුම් මානිල්පානයට සාධකපා ාලකෙර කියනවා, මසම්පානයට පාරුසක පානංකෙර කියනවා. එවමි අස්ටපාන වගේම නවැෙනක තමයි පින්වර්ත්න උක්ජුස කියලා කියන්නේ. තවත් බි විකාලයේදි ගන්නකුළුවන් පානවර්ග තියනවා. ඒ තමයි පින්ගුවත්න දියවල්පානයේ අලිගට පීරපානයේ පීරපානය සියම්පලපානයේ දුඩන්නාරන් දිහිපානේ නිෙල්ලිපානේ වෙරලු දෙලුම් පැපෝල් අන්නාසි බෙලි ස්ටෝබෙරි ඇපල් ඇබරැල්ලා ලොවිී උගරැස්ස මොර රඹුටම් මැංගුස් මේ විදිහට සම්පූණයම. පුස්පරසය කියන්නේමී පුස් පැහැර. ඒ වගේම සියරු පතරසයකන එලවලු වර්ගවල එළවලු සෑද. පවත්නිි සියලු පලරස දා්‍ය මහපල හැර මේ අනිත්ව සුදුස වෙනවා. ඒවගේම උක්හකුරු දිය කරල හදන පානයකුත් විකාලය ගන්න පුළුවන්කම තියෙනවා. විකාලී කැපවෙන්න හකුරුවලින් උක්හකුරු විටරයි. තල්හකුරු පොල් හකුරුවාදී අනෙකුත් හකුරුුවර්ග පින්වත්නිි කැපවෙන්නේ නැහැ. ඒවගේම ගිලනුන්ට පමණක් උක්හකුරු දත්වලින් හපා කෑමට කැපයි. නොකි ලංඟයට කැපවෙන්නේ උක්හකුරු දීකර සාදාගත් පානයයි. මේ පානවර්ග හදනකොට පළතුරු වර්ද අතින් අමේ මිරි කළ හරි එහෙම නැත්නාම් ඒ සඳහා උපකානවලින් හරි ඔය ඇත පළතුරහම සකස් කරගෙන. ඇල්පැෑන් සීතල පැන්. ර සීනිි උක්හකුරු ලුණුවාජය සුසු පැරියොත්ලා මේ පොඩි කැබලි වලවත් ඉතුරු නොවන විදිහට පින්වත්න්නේ හොට පෙරලා සකස් කරගන්නට ඕනේ අවවෙන් කකාරල පූජා කිරීම කැපයි. ගින්නේ රත් කළ පූජාකරණ එක කැපනැහැ. ඒවගේම ගි්‍යෙන් රත් කල පූජා කරන්න සුදුසුවෙන්නේ ගිලම් පස විතරයි බෙහේත්. පිණිස ගිලනුන්ට සුසුදේ විකාලෙ කැපවෙනවා. මේ විදිට බොහෝ කවුණු ඒ පිළිබඳව කියන්න තියෙනවා. ඒවගේම තමන්ගේ සීලේට හානියක් නෝන විදිහට පින්වත්නේ කටයුතු කරගන්නට ඕන පංච මදුර කියල කියන්නේ ගිතල් විඩරු බටර්. තලතල් උපැ පැිවලට වෙන්ඩවටම බටර කියන්නේ චතුමාර්ග කියන්නේ ඇංගිතල් එකන බට්ටර එකන වෙන්ඩරු. ඒවගේම උපපැණිම පැණි කියන මේවා. සමව අරගෙන හොඳින් මිස්ස කරලා ගිින්න්නේෙන් රත්කරන්න නැතුව මේ වර්ග පහම විකාරයේ කැපවල් දන්න පුළුවන් ඒවා ඒ වගේම පින්වුවත්න පිළිබඳ බොහෝ කවුන කියන්න තියෙනවා එතනද ගිලංවන්නේ නැතුව ගිලංවෙන්නට කලින් පස කැපනැහැ රෝගයක් ඇතිවුණහා විතර ගිලම්පස කැපවෙන්නේ මේ විදිහට ඔය ඇතුපෝස තෝපදේශය අරගෙන බැලූ හාම මේ කවන දැනේගෙන ගන්න පුලුවන්කම ලැබෙනවා සත්පුරෂස පින්වර්ටනි පොහො ඇදිනේසිල් ඇත්තාන්ට දිවැදි අස්්ටපාන සහිති ගිලම්පස් චතුමර සකස්ගන්න කොහොමකිල ඇව්වාම අස්ටපාන ඒ විදිහයට සකස් කරගන්න අඹජම්බු ඇයට සහහිතකසල් ලැට රහිතකසිල් මේ පැණිමිඳී ඕදුු නිලූ මාන්‍යපාන ම සම්පාන ආද ඒ දේවල් ඒ වගේම පින්වත්නේ එතනැද චතුමර්ව හදාගන්නට ඕනේ ඔය ඇත්තෝ කලින් කිව්ව පිින්වත්න ඒ ගිතෙල් බෙඩඩු උපපැණිමී පැනි සමව අරගෙන ඒව හොඳ මෙස කරලා ගින්නේරක් කරන්නේ නැතුව ඔඇත්ත සකස්කරගන්නට ඕනේ. ඒ පස්නෙම ඊළඟට හලතියෙන ප්‍රස්නේ තමයි ඒ පස්නෙම අස්ටපාන සහිත ගිලම්ප සඳහා, අප මනවාද මං අරකිව දේවල් කැපැයි පින්වර්ත්නේ අකපදේවල් තියෙනවා ඒ අකපදේවල්වරි විශේසයේම විකාලයේ අකපයි තල්, පොල්, වරක, දෙල්, ලබු, කොමඩු පුහුල් පිපඤ්ඥා කැකිලි වගේ පාන පින්වර්නය විකාලේ අකපපානවර්ග ඒවාගේම විශේසයම දූරියම් එළවල යුසවලින් හදන පානවර්ග සුප් වර්ග විකාලේ අකපයි ඒවාගේම සෞ් භාර්ලයාදීදානි රස මයිල ස්ටමෝල්ට් වගේ මෝල්ට් වර්ග ඒවාගේම කිරි සහිත පිටි සහිත පානවර්ග ඒවාගේම කිරිපිට කිරිති වනත් අකපයි ඇදවුල් වෙරලු වැනි යුසවර්ග බත් කිරි මුදවපු මේ උක්හකුරු හැවෙන්න අනිකුත් හකුරු වර්ග අකපයි. මේ විදිහට පින්වර්ත්නි ඒ අකප වර්ගයක් දැනගන්නට ඕන. ඒවාගේම නිවසී සිට අස්ටාංග උපෝෂත සහිලයේ සමාදන්වන්නේ කිසේ දෙකින් රැහුවාම ඔය ඇත්තන් අද නවීන තාක්ෂණය තියෙනහින්ද ඇරූපවාහනී වලින් හෝ එයම නඇත්ත දුරකත්නය හෝ අන්තර්ජාලභාවිතාවෙන් හෝ. ඔබට වඩා වැඩිසලේ පිහිටා ඇති පින්ව ස්වාමීන් වහන්සේ නමක්ගෙන් සජීවීවේ විදිහට සිල් සමාදැංවීම තමයි වඩා සුදුසු වෙන්නේ පින්වත්න නිවසී ඉඳලා. ස්ටාංග උපෝසද සීලයේ සමාදං වන්නකොට, සාමාන්‍යය භාවිතා කරන ආකාරයටම. ඕකා සහම්බන්ති ආදී විදිහට තිසනීන සද්ධින් උපෝසතාට්ටාංග සීලන් දම්මං යාචාමි අනුග්ගහංකත්තා සීලන්දීයට මේ බන්ති අනුකම්පං උපාදායි විදිහට තුන් ආකකාර්යක් කියලා තුවතාවක් කියලා. ඉම්පස්ස ස්වාමීන් වහන්සේ පවසනාකාරයට සානාගමනයත් සීලීනොත් මේ යුක්තව ඔය ඇත්තුෝ නිවෙස්වල සිල් සමාතැම කටයුතු කරන්න එතිද සිල්පද අට. ම දිහකින් ලිටි වන්නරි ඉට දෙන්න එපා විහාරස්ථානයක දර මේ ධර්මසාලාවක් තුළ කටයුතුගන ආකාරයටම නිවසදත් කටයුතු කරන්න. ඒගාත්තා පාට විදිහට එහෙමය සිල්ලිල්ලීමේවාක කියන්නේ. උදහසන දහාවල වන්දනා භාවනාාවර සටහන් ආදිය පින්වර්ත්නී විහාරස්ථානය පවත්තන ආකාරයටම ආරණ සේනාසනයේ පවත්වන ආකාරයටම නිවෙස්වල ඉඳමින් රැකරකින සීලයා සමඟ දානසීල භාවනාකින තිවිත පුුණ්්‍ය්‍රයාදිය සම්පූර්ණව නාකාරයට කටයුතු කරන්න එහි යානි සංස ගත්තාහම ඔය ඇත් අට චතුරාර් සත්‍යයා බූධඥානයෙන් කෙලෙසුන් ලසා නිවන්දකින්නට ඕන කරන සියලුම හේතු සම්පත් සිල් හැකීමේදී ලැබෙනව සීල පාරමිතාවත් සම්පූර්ණ වෙනවා.